මැදකුඩ හිමි දෙසු මරණ මංචකේ සැනසිල්ලද මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආගමනයෙන් පස්සේ ලංකාවේ කෝවිඩ් වසංගතය ක්‍රමයෙන් පැතිරෙමින් යන අතරේ තුනෙන් දෙකක් නැතුව මොකුත් කරන්න බෑ කියපු ආණ්ඩුපක්ෂ මහමැතිවරණයක් කැඳ වූයේ යුද්ධයක් කරපු අපිට කොරෝනා වසංගතය මහ කජ්ජක්ද කියමින්ය. වියක් මගේ වියතුන් පවා කියා සිටියේ මේ රටට සෞභාග්‍ය උදා කරන්න නම් තුනින් දෙකක් ලබා දිය යුතුමයි කියාය. ඒ අතරේ මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් කිව්වේ වටේම වැඩ ගොඩක් කරන්න තියෙනවා. එක රටක එක නීතියක් හදන්න තියෙනවා. ඒ නිසා මරණ මංචකයේදී සැනසිල්ලක් ලබන්න නම් තුනෙන් දෙකක අති බහුතර බලයක් දෙන්න කියාය. නීතිය ඉදිරියට අරගෙන යන්න එක නීතියක් මේ රටට ස්ථාපිත කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අර මම මුලින් කියපු විදිහට රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විවිධාකාර වටේම කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ සියල්ල ඉටු කර ගැනීම සඳහා ඔබතුමන්ලාගේ ශක්තිය මේ රටට ලබා දෙන්න එහෙම වුණොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඉලක්ක කරන ඒ රට මේ භූමිය තුළ ගොඩනගන්න පුළුවන් වෙනවා. වගේම අන්න ඒ මහා පින්කමට දායාද වෙච්ච ඒ පින්කමට දායක වෙච්ච පිරිසක් හැටියට මරණ මංචකයේදීත් අපිට සැනසිල්ලක් ලබන්න පුළුවන් කියන එක විශේෂයෙන් සිහිපත් කරමින් ඒ ගමනට තුනුරුවන්ගේ සරණින් ශක්තිය සැලසේවා කියලා ආශංසනය කරමින් මගේ අනුශාසනාව අවසන් කරනවා. තෙරුවන් සරණයි. හාමුදුරුවනේ, මරණ මංචකයේදී සැනසෙන්න බලාගෙන තුනෙන් දෙකක් දීලා ආණ්ඩුවක් හදාගෙන එක අවුරුද්දක් අවසන් වෙනකොට මේ රටේ පත්තරවල හෙඩ්ලයින් එක උනේ රෝගීන් රෝහල්වල මැරී වැටෙන අවදානමක් කියාය. ඒ කියන්නේ චන්දිය දීපු නොදීපු හැම රට වැසියෙකුටම සැනසිල්ල කෙසේ වෙතත් මරණ මංචකය නම් අත්කර දීමට ඔබ වහන්සේලා උස්හඬින් පාරම් දෑ ඒ මහා විරුපාලකයෝ අද සමත් වී ඇති බව නොවේද? එසේම සෞභාග්‍ය කෙසේ වෙතත් දරුවෙකුට සෞභාගයක්වත් දී ගන්න බැරි තැනට රට ඇදගෙන ගිය හැටි පසුගිය 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ආණ්ඩුවේ වසරක ශේෂ පත්‍රය පැහැදිලි කරමින් කියා සිටියේ මෙසේය. ගරු කථානායකතුමනි, එකක් මතක තියාගන්න, එකක් මතක තියාගන්න. මේ ආණ්ඩුව කිව්වේ අවුරුද්දකට ඉස්සෙල්ලා, ආයෙත් මතක් කරනවා සෞභාග්‍ය ගැන. සෞභාග්‍ය කෙසේ වෙතත් දරුවට සෞභාගයක් දෙන්න බැරි කාලයක් මේක. දරුවට සෞභාගයක් පවා ගන්න බැරි කාලයක් මේක. ගරු කථානායකතුමනි, රට රකින්නවා කිව්වා. රට රකින්න විරුවයි ගේනවයි කිව්වේ අවුරුද්දයි. රට රකින්න විරුවගෙන් රට රකින්න වෙලාදී. කෝවිඩ් ලංකාව සුපිරිම තැන. තමන්ගේ නිවසට මේ ප්‍රශ්නේ එනකන් මේ මිනිසුන්ට මේක තමන්ගේ නොවෙනවා. තමන්ගේ ගෙදර තමන්ගේ පවුලේ කෙනෙක්ට හැදෙනකන් මේක තමන්ට නොවෙනවා. ඒ නිසා ඕම්මම හිතාගෙන යන්න. ඕක තමයි මේ රට වෙලා දිනේ. ගරු කථානායකතුමනි, අද මේ කෑ ගහන සෙට් එක තමයි එක පාට හිතුවේ ආර්ථිකය හදන්න. එක පාට අලුතෙන් කෙනෙක්ව ගෙනල්ලා ඒ කෙනා ආවට පස්සේ මේ රට සංකාල සුද්ධ වෙයි කියලා. මම ආයෙත් කියනවා, මොළ 7ක් තියෙන මයන් කෙනෙක් ගෙනාවා. හැබැයි මං අද අහනවා පොඩ්ඩක් ඔබතුමාලත් මට මේකට උත්තරේ පොඩ්ඩක් කියන්නකෝ. මේ රටේ අවුරුද්දක් ගියා, පෙට්‍රෝල් මිල අඩු කරන්න පුළුවන් වුණාද? ගුරු විදුහල්පති වැඩු හදන්න පුළුවන් වුණාද? මහබැංකු හොරු ඇල්ලුවාද? පාස්කු හොරු ඇල්ලුවාද? එක රටක එක නීතියක් දුන්නද? විදේශ ආයෝජක ගෙනාවද? ඒ නිසා තව කියන්න ඕනේ නැහැ. මම එකක් කියනවා ගරු කථානායකතුමනි, මේ මොන සක්කරය ගෙනාවත් මේ රටේ සෞඛ්‍ය දෙන්න බැරි වුණා. 19-90 වගේ එක ඇම්බියුලන්ස් එකක් දෙන්න බැරි වුණා. ස්ටෙන්ට් එකක් දෙන්න බැරි වුණා. කාක්ස් අක්සි කාක්ෂයක් දෙන්න බැරි වුණා. කරපු බම්බුවක් නැහැ. ඒ නිසා මේ ගෙනාවු මහත්යට, ඒ නිසා මම කියනවා ඔය ආපු මහත්යාටත් බෑසර් 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 කියලා. මොකද එයාත් කවුරු වුණත් මේ රට මේකට වෙලා තියෙන්නේ සාපයක් කියන එක මතක තියාගන්න ඕන. තවත් අපි කියනවා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසන රටට අත් වෙලා තියෙන ශාපය. අද රට පුරා හැම රෝහලකම
මෝචරියකම පිරි ඉතිරි යන රෝගීන් වගේම ඉටි කවරේ ඔතපු මල කඳන් ප්‍රමාණයෙන්වත් අප තේරුම් ගත යුතු නොවේද? කෝවිඩ් වසංගතය ආරම්භ වූ චීනයේ කොරෝනා නිසා මරණයට පත්වෙන මිනිසුන් ප්‍රමාණය මේ අවුරුද්දේ ජනවාරි මාසය අවසානයේ 4,636කින් අතර වෙද්දී අපේ රටේ කොරෝනා නිසා මරණයට පත්වෙන මිනිසුන් ගණන අද වෙද්දිත් 5000 ඉක්මවා වැඩි වෙමින් පවතිනවා. එදා කෝවිඩ්-19 ජයගත්තායයි ජනතාව මුලාකොට ඡන්දයගෙන මැති ඇමතිවරු වූ අයටත් අද වෙද්දි නිරෝධායනය වෙන්න සිදුවෙලා ඔක්සිජන් කන්න දහපු පාලක පක්ෂයේ උදවියටත් අද වෙද්දි ඔක්සිජන් පිටරටෙන් ගෙන්වන හැටි ගැන කතා කරන්න වෙලා ඉන්දියාවේ පිච්චෙන මිනී කඳු දිහා බලාගෙන දුක් ගීලියපු අපිට අද අපේ රටේ මෝචරි දිහා බලාගෙන අඬන්න සිදුවෙලා අසමත්කම නොහැකියාව ආභරණයක් කරගත්ත පාලකයන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද? රටේ ඇතිව තිබෙන වසංගත තත්ත්වයේදී මෝචරිවල ඇති වී තිබෙන තදබදය නිසා මරණය වළක්වා ගැනීම සුදුසු බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිණී පුෂ්පාරම්යානිද සොයිසා සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඉල්ලීම් කර තිබෙනවා. කෙසේ නමුත් මෙතෙක් කලක් සෞඛ්‍යාංශ නොසලකා කොරෝනාවට දේශපාලන තීන්දුගත් පාලකයන්ටම කොරෝනා මර්ධනය වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දු අනුව කටයුතු කරන්නයි ජනතාවට කියන්න සිදුවෙලා. ඒ වෛරසයට ගොදුරු නොවී සිටීමට නම් සෞඛ්‍ය බලධාරීන් දී ඇති උපදෙස් තරයේ පිළිපදින්නයි ඉල්ලා ඇත්තේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් හරහා ලොව අනෙකුත් රටවල් මෙන් මෙරටත් කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේද වේගයෙන් පැතිර යාම හමුවේ සෑම පුද්ගලයෙකුම රෝගයට ගොදුරු වීමේ අවදානමකට මුහුණ පා සිටින බවද එහි දැක්වෙනවා. ආසාදිතයන් වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුවන අතර ආසාදිතයින්ගෙන් 1.5% පමණ ජීවිතක්ෂයට පත්වන බවද එහි සඳහන් වනවා. මේ අතර අගෝස්තු 5 වැනිදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙතෙක් කලක් කාලි පැණිය බෙදපු පැන් මුට්ටි විසිකල සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළේ මේ වන විට කෝවිඩ් ආසාදනය වූ දරුවන් 45,831ක් වාර්තා වී ඇති බවයි. මේ වන විට කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව වයස අවුරුදු 10ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් 19,688ක් වාර්තා වී ඇත. වයස 10ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් ඇති අතර වයස 10-18 අතර දරුවන් 26,143ක් වාර්තා වී ඇත. කොවිඩ් ආසාදනයෙන් මියගිය දරුවන් ගණන කොවිඩ් ආසාදනය නිසා වයස අවුරුදු 18ට අඩු දරුවන් 14 දෙනෙක් මේ වන විට මියගොස් ඇත. මේ අතර සායනික කටයුතු සඳහා රෝහල් වෙත රැගෙන එන දරුවන් හැර සෙසු දරුවන් සමාජයට රැගෙන නොයන ලෙස කොළඹ රිච්චේ ආර්යා ළමා රෝහල මව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා ඊයේ එනම් 8 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වන විට දරුවන්ට කොරෝනා වෛරසය වැළඳීමේ උපරිම ධාරිතාවයකට පැමිණ ඇති බවද කොළඹ රිජ්ජේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා වැඩිදුරටත් සඳහන් කරනවා. රජයේ අක්‍රමවත් රෝග පාලන ක්‍රියාදාමය නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීමේ සීමාව ඉක්මවා යමින් තිබෙන බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදහස වී ඇත්තේ. රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනිත් අංගම්පොඩි සඳහන් කරන්නේ දැන්වත් හරි දේ නොකර වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යෑමට හැකි බවයි. එවැනි තත්ත්වයක් ඇතිවීමට 90%ක පමණ ඉඩක් ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා පවසනවා. නමුත් පසුගිය කාලයේ අපේ ප්‍රමාදයන් නිසා අපට සෑහෙන ජීවිත ප්‍රමාණයක් නැති වුණා යනුවෙන්
BBC සිංහල සේවයට අදහස් දක්වමින් මහාචාර්ය සුනිත් අංගම්පොඩි මේ පිළිබඳවද අනතුරු අඟවා සිටිනවා. එහෙත් එම මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යාම වළක්වා ගැනීමට අප තවමත් ප්‍රමාද නැති බව පෙන්වා දෙන මහාචාර්ය අංගම්පොඩි ඒ පිළිබඳ පැහැදිලි කර ඇත්තේ මෙසේය. අනෙක් කාරණය තමයි අපට තිබෙන ප්‍රශ්න ගැන ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් අනතුරු අඟවනවා. හැබැයි මේ රටේ 150,000-160,000 ජනතාව විශ්වාස කරන්නේ අපි කවුරුත් කියන එක නෙමෙයි, තමන්ගේ දේශපාලන නායකයන් කියන දේ. දේශපාලන නායකත්වයේ සහ රජයේ පැහැදිලිවම මිනිස්සුන්ට කියන්න ඕනි, අපි ඉන්න තත්ත්වය මේකයි. එන්නත් ලබාගත් අයත් ඇතුළුව හැම කෙනාගේම ජීවිතය අනතුරේ තිබෙනවා. අන්න ඒ නිසා අපි මේ දේ කළ යුතුයි කියන පණිවිඩය දිය යුතුයි. එහෙම නැතුව බොරුවට අපි කිව්වොත් නෑ අපි මේක පාලනය කරනවා කියලා, ඉන් මිනිස්සුන්ගේ හැසිරීමේ වෙනසක් සිදු වෙනවා. මෙතනදි සමහර කෙනෙක් කියනවා බොරුවට බය ඇති කරන්න එපා කියලා. හැබැයි මේ වෙලාවේ අපි බිය ඇති කළේ නැතිනම් මිනිසුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරන්න අමාරුයි. ඒ තත්ත්වය ඉතිහාසය පුරා වෙනත් රටවලත් ගෝලීය වසංගත යනකොට දැක තිබෙන දෙයක්. ඒ හැරුණුකොට ඊට එහා ගිහින් රෝහල්වල අපිට ලොකු වෙනසක් කළ යුතු වෙනවා. ප්‍රජා සෞඛ්‍ය සේවා හරහා නතර කරගත හැකිව තිබුණු දේ දැන් සම්පූර්ණයෙන් ගිලිහිලා රෝහල් වෙත ගිහින් රෝහල්වල පිරිස් බලයගෙන යලි සිතා බැලීම අවශ්‍යයි. අපි මොන වාට්ටුවලටද වැඩිපුර වෛද්‍ය සේවාවන් ලබා දෙන්නේ? වෙනත් වාට්ටුවල ඉන්න හෙදියන් වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය කොරෝනා රෝගීන් සඳහා යොමු කරන්නේ කොහොමද කියන දේවල් ඍජු තීරණ ගන්න ඕන, දැඩි තීරණ ගන්න ඕන. එහෙම නැතුව මේක කරන්න අමාරුයි. මිනිස්සු ඒ දේවල් වලට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් නොකළොත් රෝහල් වෙත එන මිනිස්සු මරණයෙන් ගලවා ගැනීම අමාරු වෙනවා. ඒ නිසා මරණ මංචකයේ සැනසීම ළඟා කර දෙන පාලකයන් කවදා හෝ ජීවිතයේ සැනසීමක් ලබා දෙයයි ඔබ විශ්වාස කළත් නොකළත්. හෙට දවසේ ඔබේ ජීවිතය රැක ගන්න නම් ඔබ හැකි උපරිමයටත් වඩා පරිස්සම් විය යුතුයි. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. මන්ද රටේ පාලකයන්ට ජාතික ආරක්ෂාව විනා රටවැසියාගේ ජීවිත ආරක්ෂාව අදාළ නැති නිසා.